අයිබෝවන් දුවේ පුතේ අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මයි මැත් හරහා ගෙනෙන විශේෂ ගණිතමය වැඩසටහනත් එක්ක. අද අපි සාකච්ඡා කරන්නේ භාග සංඛ්‍යා සම්බන්ධ ප්‍රශ්න පත්‍රයක ගැටලුවක් පිළිබඳව. දැන් දුවේ පුතේ මේ තියෙන්නේ 2018 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පේපර් එකේ B කොටසේ පළවෙනි ප්‍රශ්න විදියට ඔයාලට ලැබිච්ච භාග සංඛ්‍යා පිළිබඳව ගන්න. තොට අද අපි කතා කරන්නේ මෙන්න මේ ගානේ කොටස් තුන හදන විදිය ගැන. හොඳයි මේ තියෙන්නේ ගාන මිනිසෙක් තමා සතු මුදලින් පහෙන් දෙකක් බිරිඳටද ඉතුරු මුදල පුතුන් තුන් දෙනාටද සමසේ බෙදා දීමට අදහස් කරනවා. නමුත් එසේ බෙදා දෙන්න කලින් හයෙන් එකක් තමන්ගේ සහෝදරයාට දෙන්න යාට සිද්ධ වෙනවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? හයෙන් එකක් සහෝදරයාට දුන්නට පස්සේ ඉතිරි වෙච්ච මුදල අර මුලින් එයා අදහස් කරපු විදියට බිරිඳට සහ පුතුන් තුන් දෙනාට බෙදා දෙන්න කටයුතු කරනවා. එතකොට දුවේ පුතේ අපි බලමු ඒකේ පළවෙනි ප්‍රශ්න විදියට අපෙන් මොකක්ද යාලා අහන්නේ කියලා. බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුදලින් කවර භාගයක්ද කියලා අහනවා. එතකොට බිරිඳට ලැබුණු මුදල දැන් පුතේ ඇත්තටම අර මුලින් තිබ්බ මුදලෙන් පහෙන් දෙකක් බිරිඳට ලැබෙනවද? නෑ නෑ. දැන් මුලින්ම එයා සහෝදරයාට හයෙන් එකක් දීලානේ. එතකොට ඉතුරු හයෙන් පහෙන් තමයි බිරිඳට පුතුන්ට ලැබෙන්නේ. අපි බලමු ඒක කොහොමද සුළු කරන්නේ කියලා. අපි බලමු මිනිසා ළඟ මුලින් තිබූ මුදලේ භාගය නැත්නම් මුදල් කොටස මොකද්ද? හයෙන් හයයි. ඒ පුතේ හයෙන් හයයි කියලා මං ගත්තේ මොකද එයා මුලින්ම කරන්නේ හයෙන් එකක් සහෝදරයාට දෙනවා. එතකොට අපි කරන්නේ එයාට ලැබිච්ච මුදල හයකට බෙදලා හයෙන් එකක් සහෝදරයාට දෙනවා. නං සහෝදරයාට දෙන්න කලින් මුදල එකයි, ඒ කියන්නේ හයෙන් හයයි. ඊට පස්සේ අපි බලනවා සහෝදරයාට දීපු කොටස හයෙන් එකයි. රයිට්. හයෙන් එකක් සහෝදරයාට දුන්නා නම් ඔයාට දැන් ඉතුරු වෙන කොටස කීයද? එතකොට මොකද්ද දූල පුතාලට තේරෙනවා? හයෙන් හයෙන් අපි අඩු කරන්න ඕනේ හයෙන් එකක්. රයිට්. එතනින් එනවා දුවේ පුතේ හරය සමානයි, එහෙනම් ලවය අපිට නිකම්ම අඩු කරන්න පුළුවන්. එතකොට හයෙන් එකක් ගියාම පහයි කියලා අපිට ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ සහෝදරයාට දුන්නාම ඉතුරු වෙන ගාන ඕක. දැන් අපි බලමු බිරිඳට ලැබුණු මුදල් කොටස. එහෙනම් දුවේ පුතේ හයෙන් පහෙන් කොච්චරක් ලැබෙන්න ඕනද? පහෙන් දෙකක් බිරිඳට ලැබෙන්න ඕනේ. ඇයි ප්‍රශ්නේ කියලා මුලින්ම පහෙන් දෙකක් බිරිඳට ලැබෙනවා කියලා. එහෙනම් හයෙන් පහෙන් පහෙන් දෙකක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ අල්නායන්නේ තේරුම ගුණිතය ගුණ කිරීම හයෙන් පහ ගුණ කිරීම පහෙන් දෙක. ඒ කියන්නේ දුවේ පුතේ දූල පුතාලට පේනවා මෙතන ඔන්න ඔය විදියට පහට පහ කැපිලා යනවා. දැන් දෙකට දෙවරක් එකයි, හයට දෙවරක් තුනයි කියලා එකත් සුළු වෙනවා. එතකොට සමානයි තුනෙන් එකයි නේ දුවේ පුතේ උත්තරේ. එහෙනම් බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ තිබ්බ මුදලෙන් කොච්චරද? තුනෙන් එකක් කියලා අපිට ලැබෙනවා. හරි දුවේ පුතේ මේ තියෙන්නේ දෙවැනි කොටස. දෙවැනි කොටසේ අපෙන් අහනවා සහෝදරයාටත් බිරිඳටත් ලබා දීමෙන් පසු ඔහු ළඟ ඉතිරි වූ මුදල මුලින් තිබූ මුදලෙන් කවර භාගයක්ද? ආ සහෝදරයාට බිරිඳටත් දෙන්නටම දුන්නට පස්සේ යාට කොච්චර ඉතුරු වෙනවද? එතකොට අපි මුලින්ම හෙව්වා බිරිඳට ලැබිච්ච මුදල. දැන් අපි හොයමු සහෝදරයාට ලබා දුන්නටත් පස්සේ බිරිඳටත් දුන්නටත් පස්සේ ඉතුරු වෙන මුදල කොච්චරද කියලා. පළවෙනියට අපි බලමු සහෝදරයාට දුන් කොටස හයෙන් එකයි. සහෝදරයාට ලබා දුන් පසු ඔහුට ඉතුරු වූ කොටස හයෙන් පහයි. බිරිඳට ලැබුණු මුදල් කොටස අපි පළවෙනි ප්‍රශ්නයේ කිව්වා කීයද? තුනෙන් එකයි. එහෙනම් බිරිඳටත් ලබා දීමෙන් පසු ඔහු ළඟ ඉතිරි වූ මුදල් කොටස කියන්නේ සහෝදරයාටත් බිරිඳටත් දෙන්නටම දුන්නාම දැන් එයාට ඉතුරු වෙන මුදල් කොහමද හොයන්නේ? සහෝදරයාට දුන්නාම එයාට ඉතුරුන හයෙන් පහක්. එහෙනම් ඒ ඉතිරි වෙච්ච හයෙන් පහෙන් තුනෙන් එකක් තමයි බිරිඳට ලබා දුන්නේ. එහෙනම් දුවේ පුතේ හයෙන් පහෙන් අපි අඩු කරනවා තුනෙන් එකක්. එතකොට එතන අපිට හරය සමාන කරගන්න සිද්ධ වෙනවා. හරය වෙනස්නේ. හරය එතකොට අපි 6යි කියලා ගන්නවා. 6ට 6 වරක් 1යි, 1 වරක් 5 5යි. ඊට පස්සේ 6ට 3 වරක් 2යි, 2 වරක් ඍණ 1, ඍණ 2යි. ඒක තමයි ඔය ලවයේ තියෙන පහ ඍණ 2 කියලා. ඊට පස්සේ ඕකෙන් උත්තර එනවා පුතේ. පහෙන් 2ක් ගියහම 3යි, යට හරයේ තියෙනවා 6. ඔබ තව සුළු කරන්න පුළුවන්. 3ට 3 වයි 1යි, 6ට 3 වරක් 2යි. එහෙනම් උත්තරය ලැබෙනවා අපිට 2කින් 1යි කියලා. ඕක තමයි බිරිඳටත් සහෝදරයටත් දෙන්නටම දුන්නට පස්සේ ඒ මිනිසා ගාව ඉතුරු වෙන මුදල වෙන්නේ.
හොඳයි දුවේ පුතේ. මේ තියෙන්නේ තුන්වෙනි කොටස. පුතේකට ලැබුණ මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබු මුදලට වඩා 40,000කින් අඩු වුණා. එහෙනම් අපෙන් අහනවා මිනිසා ළඟ තිබ්බ මුළු මුදල කීයද කියලා. ඒ කියන්නේ දුවේ පුතේ ඇයි මේ අඩු වෙන්නේ? ලැබෙන්න තිබ්බ මුදලට වඩා දැන් ලැබෙන මුදල අඩු වෙන්නේ ඇයි? දුවල පුතාලට තේරෙනවා. හරිම සරලයි. මොකද්ද? 6න් එකක් සහෝදරයෙකුට දුන්නනේ දුවේ පුතේ. එතකොට තිබ්බ මුදලට වඩා අනිවාර්යයෙන්ම දැන් එක්කෙනෙකුට ලැබෙන මුදල අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. එහෙනම් අඩු වෙන මුදල ප්‍රමාණයක් විදිහට ගත්තොත් රුපියල් 40,000ක් කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. එක් පුතෙකුට ලැබෙන නව මුදල් කොටස පොතේ අපි හොයමු දැන්. අපි දෙවෙනි ප්‍රශ්නේ හෙව්වා සහෝදරයාට බිනිඳට දුන්නට පස්සේ ඉතුරු වෙන කොටස කීයද කියලා. එක භාගයක් කියලා අපිට ලැබුණා. එහෙනම් පුතේ ඉතුරු වෙන්නේ භාගයක් නම් එක දරුවෙකුට කොච්චර ලැබෙන්න ඕනද? භාගයෙන් තුනෙන් එකක් නේද? ඇයි ළමයි තුන් දෙනෙක් ඉන්නවනේ. දැන් එක පුතෙකුට ලැබෙනවා තුනෙන් එකක්. ඒ කියන්නේ භාගයෙන් තුනෙන් එකක්. භාගය වැඩි කිරීම තුනෙන් එක කියන්නේ පුතේ හරය හරයෙන් ගුණ වෙනවා, ලවය ලවයෙන් ගුණ වෙනවා, දෙවරක් තුන 6 එක කරක් එක 1යි 6න් 1යි කියලා ලැබෙනවා. ඊළඟට මම මෙතන නිල් පාටින් පෙන්නනවා බිරිඳට ලබා දීමෙන් පසු ඔහු ළඟ ඉතුරු මුදල් කොටස 5න් 3යි. ඇයි පුතේ මං එහෙම එකක් පෙන්නන්නේ? මොකද මම මේ දැන් හොයන්න යන්නේ මුලින් ලැබෙන්න තිබ්බ විදිය. මුලින්ම බිරිඳට 5න් 2ක් දුන්නාම හරිනම් ඉතුරු වෙන්න ඕනේ ළමයින්ට 5න් 3ක්. එහෙනම් එක පුතෙකුට ලැබෙන්න තිබ්බ මුදල නැත්තම් ලැබෙන්න තිබූ මුදල් කොටස වෙන්නේ 5න් 3න් 3න් 1ක් නේද? රයිට්. 5න් 3න් 3න් 1යි. කියන්නේ 5න් 3 ගුණ කිරීම 3න් 1. ඔක සුළු වෙනවා. 3ට 3 කැපෙනවා පුතේ. 3ට 3 වරක් 1යි. 3ට 3 වරක් 1යි. උත්තරේ ලැබෙනවා 5න් 1යි. ඇත්තටම ලැබුණේ මුදල් කොටස 6න් 1යි. හැබැයි ලැබෙන්න තිබ්බ මුදල් කොටස 5න් 1යි. ඒ කියන්නේ සහෝදරයාට දුන්නේ නැතුව බෙදුවා නම් 5න් 1ක් ඒ දරුවෙකුට හම්බ වෙනවා. 5න් 1 තමයි දුවේ පුතේ ලොකු 6න් 1ට වඩා. ඒකින ඔයාලට තේරෙනවා. ලැබෙන්න තිබ්බ ગાණ ලොකුයි, ඇත්තටම ලැබෙන ગાණ පොඩි කියලා. එහෙනම් අපි හොයන අඩු වෙච්ච කොටස. එක දරුවෙකුට ලැබෙන්න තියෙන ප්‍රමාණයෙන් අඩු වෙච්ච කොටස. එක පුතෙකුට ලැබිය තිබිය යුතු කොටස අඩු කරනවා අපි එක පුතෙකුට ලැබෙන නව මුදල් කොටස. ලැබෙන්න තිබ්බ කොටසෙන් අපි අඩු කරනවා ලැබෙන නව මුදල් කොටස. ඇත්තටම ලැබෙන කොටස. ඒ කියන්නේ පුදුවේ පුතේ 5න් 1ෙන් අපි අඩු කරනවා 6න් 1ක්. එහෙනම් ඕකේ හරය සමාන කරගන්න ඕනේ 30ක් කරගන්න ඕනේ. 30ට 5 වරක් 6යි, 6 වරක් 1 6යි. 30ට 6 වරක් 5යි, 5 වරක් 1 5යි. කියන්නේ ඍණ 5යි. දැන් 30න් 1යි කියලා ලැබෙනවා. ඔය 30න් 1 කියලා කියන්නේ දුවේ පුතේ ඔය 40,000ට අනුරූප ගන්න. ඒ කියන්නේ 30න් 1යි එක දරුවෙකුට හම්බෙන්නේ. අඩු වෙනවා. අඩු වෙලා 30න් 1ක ප්‍රමාණයක්. ඒ කියන්නේ 40,000කින් අඩු වුණා කියන්නේ 30න් 1ක අඩු වීමක්ම තමයි. එහෙනම් අපි 30න් 1කින් නිරූපණය වෙනවා රුපියල් 40,000ක අඩු වීමක්. එහෙනම් අපි හොයන්න ඕනේ පුතේ 30න් 1ක් කියන්නේ අඩු වීම නම් 30න් 30 කියන්නේ ඒ මිනිස්යා ගාව තිබිච්ච මුලින් තිබිච්ච මුළු මුදල නේද? 30න් 1ක කොටසක් අඩු වුණා. 30න් 30යි කියන්නේ මුළු මුදල. එහෙනම් අපි මොකද කරන්නේ? රුපියල් 40,000 ගුණ කරනවා 30න්. 30න් ගුණ කරාම අපිට උත්තරේ ලැබෙනවා ලක්ෂ 12යි නැත්නම් 1.2 මිලියන කියලා. ඕක තමයි දුවේ පුතේ ඒ මිනිසා සතුව තිබිච්ච මුලින්ම යාට ලැබිච්ච මුදල වෙන්න ඕනේ. හොඳයි දුවේ පුතේ. අදත් මං හිතනවා දූල පුතාලට මේ ප්‍රශ්නේ හොඳින් තේරෙන්නේ නැති භාග ගණනක් විසඳන ආකාරය පිළිබඳව මම මෙතන ඔයාලට ගොඩාක් සවිස්තරව එකින් එක පියවර වශයෙන් පැහැදිලි කරන්නේ. ඕනම දරුවෙකුට මේක සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේ මම උගන්වන විදියේ ක්‍රමේ හෝ මේ ප්‍රශ්නවල මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට වෙන අදහස් නව යෝජනා තියෙනවා නම් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. මම ඔයාලට දුරකථන අංකය ඉදිරිපත් කරලා තියෙනවා මගේ අවසාන ස්ලයිඩ් එකේ. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේකේ ගුණාත්මක භාවය. එහෙනම් දුවේ පුතේ ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් අලුත් දැනුම සම්භාරයක් එක්ක ඔයාලව හම්බෙනකන් ඔයාලට සුබ දවසක් ගිහින් එන්න. බොහොම ස්තුතියි.